මාහිතවත් මයන්ත නිසානායක මැතිතුමා, එවගේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා, එවගේම මේ ආසනයේ හඟුරංගිත ආසනයේ ප්‍රධාන සංවිධායක ජයලත් බණ්ඩාර නිසානායක මැතිතුමා, අපේ කපිල නාගන්දල සංවිධායකතුමා, එවගේම මදියෝග රාජා මැතිතුමා, අපේ අමාත්‍ය රාධකිෂ්ණන් මැතිතුමාගේ පුත්‍ර රාධකිෂ්ණන් මැතිතුමා, එවගේම අපේ නුවර යාපනයේ දිස්ත්‍රික් නායිකාව අපේ උමා චන්ද්‍රප්‍රකාශ් මැතිණිය ඇතුළු අපේ ගීගණගේ මැතිතුමා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම නුවර දිස්ත්‍රික් අපේ ආසන සංවිධායකවරු, ප්‍රාසව මන්ත්‍රීවරු, අපේක්ෂකතුමන්ලා, තුමියල්ලා ඇතුළු ආදරණීය නුවරළි දිස්ත්‍රික්කයේ අපේ ගොවි ජනතාවගෙන් අවසරයි. විශේෂයෙන්ම සමග ජන බලවේගය, සමග ගොවි බලවේගය, ඔබතුමාලා දන්නවා ගොවි ජනතාව වෙනුවෙන් ගොවි ජන ප්‍රකාශනයක් ඉදිරිපත් කරපු, ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරපු එකම පක්ෂය. අදයි නෙමෙයි, මීට අවුරුද්දකට පමණ පෙර අපි පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ අසවලදී අපේ ගෝවිජන ප්‍රකාශනය එළි දැක්වුවා. ඒ ගෝවිජන ප්‍රකාශනයේ අපි පැහැදිලිවම කියලා දෙනවා අපි අනාගත සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයකදී ගෝවි ජනතාව වෙනුවෙන් මොනවද කරන්න කියලා. ඒකේ පළමු කරුණ තමයි සඳහන් වෙලා තියෙන්නේ, සාධාරණ මිලකට ප්‍රමිතියෙන් උසස් පොහොර નિયમિત වේලාවට ඔබතුමාලට ලබා දීමට කටයුතු කරනවායි කියන පොරොන්දු අපි දීලා තියෙනවා. අද ඔබතුමාලට පොහොර නැහැ කියලා අපි දන්නවා. අක්කරයකට රුපියල් 30,000කට වැඩි ප්‍රමාණයක් පොහොර වලට වියදම් වෙනවා. හැබැයි ඔබතුමාලට රුපියල් 6,000ක් වගේ සොච්චම් මුදලක් තමයි ආණ්ඩුවෙන් දෙන්නේ. හැබැයි මේ කන්නේදි තාම ඒ රුපියල් 6,000වත් ලැබිලා නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා රනිල් වික්‍රමසිංහ කියන්නේ බොරු කියන කයිය ගහන තවත් එක කය නායකයෙක් විතරයි කියන එක ගොවි ජනතාව දන්න. බොරු කියනවා, රවට්ටනවා, හැබැයි ක්‍රියාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගොවිය වලපල්ලට ගිහිලා තියෙන්නේ. එදා ගෝඨාභය රාජපක්ෂ පොහොර තහනම් කළා. අර කාබනික පොහොර කියලා ජවනිකාව ක්‍රියාත්මක කළා. ඔබතුමාලව රවට්ටුවා. එදා වැටුණු ගොවියා තාමත් ඉන්නේ වලපල්ලේ. එදා ගෝඨාභය රාජපක්ෂ වලපල්ලට දාපු ගොවියා රනිල් වික්‍රමසිංහට ඒ වලපල්ල තව ටිකක් තල්ලු කරලා දැම්ම මිසක් ඉස්සරහට ගන්න බැරුව ගියා. විශේෂයෙන්ම අපි දන්නවා මේ නුවරළි දිස්ත්‍රික්කේ එළවලු වගාව තියෙනවා, ගොඩබෝග වගාව තියෙනවා, වී වගාව තියෙනවා, ඒ වගේම නොයෙක් ආර්ථික භෝග වගා කරනවා, කුඩා තේවතු තියෙනවා. මේ නුවරළි දිස්ත්‍රික්කේ අති බහුතරයක් ඉන්නේ ගොවියෝ. ඒ ගොවියාද පීඩාවට පත් වෙලා ඉන්නවා. ගොවියාගේ සරණම යෝගයන් තිබුණා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ, රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ වෙලාවට පොහොර ටික තිබුණා, උසස් බීජ තිබුණා විශේෂයෙන්. අද බීජ වල මිලත් වැඩි, ඒ බීජ වල ප්‍රමිතියකුත් නැහැ. ඒ වගේම ඔබතුමාලගේ බෝග ටික විකුණ ගන්න වෙළඳ බලක් නැහැ, මිලක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම සමගි ගොවි බලවේගයේ විදියට කියනවා, සැප්තැම්බර් 21 වෙනිදා සජිත් ප්‍රේමදාස රජ කරනව විතරක් නෙමෙයි, මේ රටේ ගොවි ජනතාවවත් රජ කරවන යුගය අපි ආරම්භ කරනවා කියන එක මතක් කරනවා. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ ගොවියගේ හදවත අඳුරන නායකයෙක්, ඒ හදවතේ ගැස්ම අඳුරන නායකයෙක්, ගොවියගේ දුක අඳුරන නායකයෙක්, ගොවියගේ වේදනාව දන්නා නායකයෙක්, ගොවිය වෙනුවෙන් වැඩපිළිවෙලක් තියෙන නායකයෙක්. අන්න ඒකයි ඒකේ තියෙන වැදගත්කම. ඒ වගේම දන්න තවත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ප්‍රදේශවල වඳුරෝ, රිලව්, වල්ලූරෝ, ඔබතුමාලගේ බෝග ටික බොහොම හොඳට විනාශ කරනවා. ඇත්ත නේද? හයියෙන් කියන්න බෑ, ඇත්තද නැද්ද? මොකද මේකට ඕන විසඳුම්? මොනවාද ඕන විසඳුම්? අහුන්නේ ඔව්. හොඳට මතක තියාගන්න, මේ රටේ නිෂ්පාදන වලින් 30%කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙනවා මේ නොයෙක් සත්තුන්ගේ උදුරු නිසා. මේකට දීර්ඝ කාලීන විසඳුමක් ඕන.
හැබැයි දීර්ග කාල්ල විසුන්දනකං ඔබතුමාලට බලං ඉන්න බෑ. නිසා සජිත් ප්‍රේමදාස මැතිතුම්මාගේ රජයක් ඇටතේ අපි සෑම ගොවියකුටම තුවක්කුවක් ලබාදීලා මේ වන සතුන් පලවා හැරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා කියනක මතක් කරනවා. හැබැයි තුවක්කෝ දෙන්නේ වන සතුන් පලවා හරින්න වරද්ද ගන්න එපා. නැත්තම් මේක විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නේද? ඒ නිසා අනිත් එක සමගි ජන බලවේගයට මේ ගොවි ජනතාවට තුවක්කුවක් දෙන්න වැඩිය බය වෙන්න ඕනේ නැහැ. මෙතන මොකද අර ජෙප්පෝ හැම නැහැ නේද? මේ පැත්ත ජෙප්පෝ ඉන්නවද? ඉස්සර නම් හිටියා නේ. දැන් එහෙම නැහැ. මොකද උන්ට තුවක්කු දුන්නොත් උන් මිනි මරනවා. දැන් මෙතන මං හිතන්නේ එහෙම අය නැහැ. මේ අඟුරුම්පත ප්‍රදේශේ, නුවරළිය ප්‍රදේශේ, වලපන ප්‍රදේශේ, කොත්මලේ ප්‍රදේශේ ගිනිගත්තේ නැ. මස්කලිය මේ ප්‍රදේශවල එහෙම ත්‍රස්තවාදීෝ නැහැ. මෙතන ඉන්නේ ගොවි ජනතාව. ගොවි ජනතාවත් අතර තුවක්කුවක් දුන්නා කියලා ඒක ජීවිත හානි වලට සතුන්ට හානියක්වත් වෙන්නේ නැහැ. තමන්ගේ ගොවිතන ආරක්ෂා කිරීමට මම නම් ඒක පාවිච්චි කරන්න කියන එක අපිට 100%ක් විශ්වාසයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයක් යටතේ ඔබතුමාලගේ කෘෂිකර්ම නිෂ්පාදන ආරක්ෂා කරන්න අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දැන් අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපති. දැන් එතුමාව ජනාධිපති කරේ කවුද? මේ රටේ ජනතාවද? නෑ. මේ රටේ ජනතාව නෙමෙයි පොහොට්ටුව 2020 දී පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගෝඨාභය ජයග්‍රහණය කරලා ගෝඨාභය ගෙදර ගියාට පස්සේ ඒ ඉතුරු කොටේ අදින්න ආපු රනිල් වික්‍රමසිංහ තමයි වර්තමාන ජනාධිපති. කොටයක් අදින්න තමයි එතුමා ඇවිල්ලා තියෙන්නේ. ඉතුරු කෑල්ලක් ඇදලා යන්න. දැන් කෑල්ලක් ඇදලා යන්න ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා තව අවුරුදු 5ක් ඉන්න ඕන කියලා. හිතුවට කමන්නේ නැහැ. සිහින තිබුණාට කෝටියක් අතේ නැක රුපියලක්. සිහින තියෙනවා. ඡන්ද නැහැ. දැන් අද තවත් හොඳ ඡන්ද ප්‍රතිපලයක් මේ චුට්ටකට කලින් නිකුත් වුණා. මොකක්ද දන්නවද ඒ ඡන්ද ප්‍රතිපලය? බ්‍රේකින් නිවුස් ගියා. ඒ බ්‍රේකින් නිවුස් තමයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එහෙම නැත්නම් රත්තරන් එළබෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහය දීමට තීන්දුව කර ඇත. ගහන්න අපුණියක්. අපිට තව ඡන්ද ලක්ෂ 10ක් වැඩි වුණා ඔන්න. තව ඡන්ද ලක්ෂ 10ක් වැඩි වුණා. දැන් කළුතර කියද්දී අපිට මතක් වෙනවා බේරුවල. අර කේමනක් තියෙනවනේ. ඔක්කොම කුණු බේරුවල බොක්කට කියලා දිනවා නේද? ඒ නිසා කළුතර කුණු විතරක් නෙමෙයි රටේම ආද කුණු ටික රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බොක්කට තමයි යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කුණු ටික බොක්කට යනකොට සජිත් ප්‍රේමදාසගේ ඡන්ද දවස ගානේ වැඩි වෙන එක විතරයි වෙන්නේ. හොඳට මතක තියාගන්න. දැන් ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ නුවර පෝර්ති සාකච්ඡාවක් තියලා කිව්වා නුවර දිස්ත්‍රික්කේ මහින්දානන්ද අලුත්ගමගේ ලෝහාන් රත්වත්ත මහින්දානන්දගමේ ගහලා කකුල කඩපු රාජපක්ෂ අනිත් සෙට් එකම කිව්වා අපි උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහටලු. ඒකේ වාසිය කාටද? සජිත් ප්‍රේමදාස. නැවත මතක තියාගන්න. ඒ නිසා